आई बुआ न्यालोने अदा ऑक्सीजन फॉर फ्यूचर चैनल लेकर ओगोल्लोम आदरें पिलिगन्नो अपि मे चैनल लेकर हरहा कथा करन्ने सेल्फ हीलिंग गैन तमंग शारीरिकव मानसिकव आध्यात्मिकव तमंग तमंगव सुवपत् करगेन सतुटिन जीवत् वेन्न पुलुवन जीवितयक गोडनगा गन्न दोरटुवक् विवर करन्न तमयि अपि हेमदामत् उत्साह करन्ने අද වීඩියෝ එකේ මාතෘකාව තමයි තමන්ගේ ඇතුළේ හැඟීමක් හිර කරගෙන දින්න කියලා අඳුර ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියන කාරණාව. අද මම කතා කරන්නේ අපි හැඟීමක් හිර කරගෙන ඉන්නවද කියලා අපිටම අඳුර ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් ගැන. මේ ලක්ෂණ තමන්ගේ ඇතුළේ තියෙනවද කියලා අපිටම ස්වයං අධ්‍යනයක් කරලා බලන්න පුළුවන්. මම හැඟීමක් හිර කරගෙනද ඉන්නේ කියන එක. මේ වගේ ලක්ෂණ තියෙනවද කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පළවෙනි ලක්ෂණය. ඔබට නිතරම තරහ යන්නේ නැහැ. නිතරම අඬන්නේ කරන්නේ නැහැ. නමුත් අපි හිතමු ගෙදර කෙනෙක්ගේ අතින් සුළු වත්තපසු වීමක් වුණා කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු කෝපයෙන් දිම වැටලා කැඩුණා කියලා. ඔබට එකපාරටම ශරීරය රත් වෙලා දරා ගන්න බැරි තරහක් එනවා. එහෙම ඇවිල්ලා මේ කෙනාට කෑ ගහලා බනිනවා. මේ වගේ හරියට අර ගෑස් බෝතලයක මූඩි ඇරියා වගේ එකපාරටම තරහ යනවා. මේ වගේ ලක්ෂණයක් තියෙනවා නම් සමහර විට ඔබ හැඟීමක් හිර කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි ඔබට නිතරම තරහ යනවා. ඔබට පොඩි දෙයක් වුණත් කෙනෙක් පොඩි දෙයක් කිව්වත් ඇඬෙනවා. අනවශ්‍ය විදියට හැඟීම් බර වෙලා ඇඬෙනවා. නැත්තම් අනවශ්‍ය විදියට නිතරම පොඩි පොඩි දේවල් වලට තරහ යනවා වගේ ලක්ෂණයක් තියෙනවා නම් මේකත් ඔබ හැඟීමක් හිර කරගෙන ඉන්න එකේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. තවත් දෙයක්. ඔබට හැඟීමක් ආපු ගමන් ඔබට හැඟීමක් ආපු ගමන් ඒ හැඟීම වෙන අතකට යොමු කරන්න. ඒ හැඟීමෙන් නැත්තම් පැනලා යන්න ඔබ විවිධ දේවල් ජීවිතයට එකතු කරගෙන තියනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් Facebook යනවා වෙන්න පුළුවන්. Instagram යනවා වෙන්න පුළුවන්. විවිධ TV series, Netflix TV series එක දිගට බලනවා වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් මද්‍රව්‍ය භාවිතා කරනවා වෙන්න පුළුවන්. මෙහෙම හැඟීමක් ආපු ගමන් ඔබ යාළුවන් එක්ක විවිධ ගමන් බිමන් යනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ තනියම හරි මේ තියෙන දෙයින් මඟ හරින්න විවිධ ක්‍රියාකාරකම් ඔබේ ජීවිතයට එකතු කරගෙන තියනවා වෙන්න පුළුවන්. සමහර විට අධික ලෙස ආහාර ගන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ලක්ෂණ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න බලන්න. මම මේ දේ කරන්නේ මගේ හිත ඇතුලේ තියෙන හැඟීමකින් පැනලා යන්නද කියලා. ඉතින් මේ වගේ ලක්ෂණ ඔබ අතරේ තියෙනවා නම් බොහෝ විට ඔබ ඔබගේ හැඟීමක් හිර කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තව ලක්ෂණයක් තමයි ඔබ මිනිසුන් එක්ක ඉන්නකොට ඉන්න කෙනයි ඔයා තනියම ඉන්නකොට ඉන්න කෙනයි අතරේ කිසියම් වෙනසක් තියෙනවා වගේ දැනෙනවද? Two different personalities. තමන් මිනිසුන් එක්ක ඉන්නකොට එක විදියක් තනියම ඉන්නකොට තව විදියක් වගේ. මේ වගේ ඔයාගේ අතරේ විවිධ personalities විවිධ හැසිරීම් රටා තියෙනවා නම් සමහර විට හැඟීමක් හිර කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් වෙලාවට කුඩා දරුවන්ගෙන් අපිට දකින්න පුළුවන්. නමුත් වැඩිහිටියෙක්ටත් මේරේ සිද්ධ වෙන්න අනිවාර්යෙන් හැකියාව තියෙනවා. ඒ තමයි දැඩි ලෙස නිශ්ශබ්ද වීම. කලින් හිටියට වඩා කෙනෙක් එකපාරටම දැඩි ලෙස නිශ්ශබ්ද වෙනවා නම් අපි හිතමු කුඩා දරුවෙක් එකපාරටම තමන් කලින් ගොඩක් කතා බහ කරා නම් යාළුවන් එක්ක සෙල්ලම් කරා නම් මේ දේවල් අතහැරලා දැඩි ලෙස නිශ්ශබ්දතාවයට පත් වෙනවා නම් මේ කෙනත් තමන්ගේ හිතේ හැඟීමක් හිර කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි අපි හිතමු තමන්ට දැනෙන දෙයක් තමන් හිතන දෙයක් වෙන කෙනෙක්ට ප්‍රකාශ කරපුවාම තමන්ගේ ගෙදර අම්මා තාත්තට වෙන්න පුළුවන් යාළුවන්ට වෙන්න පුළුවන් සමාජයේ අවටයට වෙන්න පුළුවන් තමන්ට හිතන දේ තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරපුවාම ඒක ගැන යම්කිසි වරදකාරී හැඟීමක් හිතට දැනෙනවා. තමන් වැරද්දක් කරා වගේ
තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරපුවාම තමන් වැරද්දක් කරා වගේ හැඟීමක් දැනෙනවද? මෙහෙම දැනෙනවා නම් සමහර විට ඒකත් හැඟීමක් හිර කරගෙන ඉන්නකේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් තමයි ඔබට දැඩි ලෙස හිස රදය. ඒ වගේම ආහාර ජීර්ණයේ අපහසුතා වගේ ශාරීරිකව යම් යම් රෝග ලක්ෂණ තියෙනවා නම් මේකත් සමහර විට ඔබ හැඟීමක් හිර කරගෙන ඉන්න නිසා ඇතිවෙච්ච තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මම කියපු ලක්ෂණ ඔබේ ඇතුළේ තියෙනවද කියලා ඔබට ස්වයං අධ්‍යනයක් කරන්න පුළුවන්. තමන්ගේ හැඟීම් ගැන, තමන්ගේ ක්‍රියාකාරකම් ගැන, තමන්ගේ හැසිරීම් ගැන, මේ දේවල් ගැන තමන් ගැන අවබෝධය වැඩි කරගන්න. මෙහෙම තමන් ගැන අවබෝධය වැඩි කරගන්නකොට අපිටම තේරුම් යනවා අපේ හිත ඇතුලේ අපි හැඟීමක් හිර කරගෙනද ඉන්නේ නැද්ද කියන කාරණාව. ඉතින් ඇත්තටම මෙතෙන්දී ආලෝනේ මම කියන්න ඕනේ මේ හැඟීම් ප්‍රකාශ කිරීම නැත්තම් මේ වගේ හැඟීම් කියන දේවල් එන එක කිසිම වරදකාරී හැඟීමක් ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ හැඟීම් කියන දේවල් වැරදි දෙයක් නෙමෙයි. හැඟීම් කියන දේවල් ඕනම කෙනෙක්ට සාමාන්‍යයෙන් එන දේවල්. නමුත් අපිට ගොඩක් වෙලාවට වෙන්නේ අපේ මේ සමාජ ක්‍රමයේ ඇතුලේ, අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ අපිට හැඟීම් ප්‍රකාශ කරන්න, හැඟීම් සෞඛ්‍යට හිතකර විදිහට ප්‍රකාශ කරන්න, හැඟීම් වලට අහුම් කන් දෙන්න, මේ වගේ දේවල් වලට පුරුදු පුහුණු වෙන්නේ නැති නිසා ගොඩක් වෙලාවට මේ එන හැඟීම් අපි අපේ ශරීරය ඇතුලේ හිර කර ගන්නවා. නමුත් මේක දීර්ඝ කාලීනව ගත්තහම එච්චර සෞඛ්‍යට හිතකර දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අද වෙනකොට අපි කුමන වයස් තත්ත්වයක හිටියත් මේ තමන්ගේ ඇතුලේ හැඟීම් හිර වෙලාද තියෙන්නේ. එහෙම හැඟීමක් තියෙනවද නැද්ද කියන එක හඳුනගෙන ඒ දේවල් රිලීස් කරන්න, ඒ දේවල් පිටකරන්න සෞඛ්‍යට හිතකර ක්‍රියාකාරකම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක අද වෙනකොට ඉතාමත් වැදගත් දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපි එහෙම කරොත් අපිට අනිවාර්යෙන් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න අනිවාර්යෙන් ශක්්‍යතාවයක් හැකියාවක් තියෙනවා. එහෙනම් මේ කාරණෙත් එක්ක අදට මං ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම ප්‍රීතිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.